ආයිබෝවන් සුභම සුභ උදෑසනක් ඒ වගේම ජයග්‍රහයි දවසක් ප්‍රාර්ථනා කරනවා හිරු වටා සිටින ඔබ සෑම දෙනාටම. අද ක්‍රිස්තු වර්ෂ 2018 වූ නොවැම්බර් මාස 19 වෙනිදා සඳුදා උදෑසන හිරු උදාව 6:02ට සවස හිරු බැසීම සවස 5:50ට ඉල් මාස පුර 11 තිතිය තමයි අද දවස පුරාවටම පවතින්නේ. ඒ වගේම තමයි සෙනසුරුට අයත් උත්තර පුටුපනකත සවස 5:50 දක්වා පවතිනවා. ඉන්පසු බුද්දට අයත් රේවති නැකත ලැබීමට නියමිතයි. උදෑසන 7:30 සිට උදෑසන 8:59 දක්වා කාලය රාහු කාලයට වෙන් වෙලා තිබෙන්නේ. රාහු කාලයේ මඝහර ලෝභයේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව ඔබේ ලග්නෙන් ලග්නයට කොයි වගේ බලපෑමක් ඇති කරයිද යන වග අපි දැන් විමසලා බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අඟහරු ලග්නයෙන් 11 වැනි වූ සියලුම ලැබීම් පෙන්වුම් කරන අයස්ථානගතව ගමන් කරද්දී හත්වැන්නාධිපති සිකුරු හත්වැන්නේම බලවත්තර පංචමහා පුරුෂයෝගයක් වන මාළවී නැමැති යෝගිකින් ගමන් කරන ලග්නයෙන් 8 වූ බාධක ස්ථානගතව රාජ්‍යකාරක රවි බුධ සහ බ්‍රහස්පති ගමන සිද්ධ වෙදී දිනයට අධිපති නැගතෙහිමි සෙනසුරු ලග්නයෙන් 9 වූ පුණ්‍යස්ථානගතවත් රාහු ලග්නෙන් 4 කේතු ලග්නෙන් 10 ජමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. බොහෝ විට වෙනදට වඩා ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් මේෂ ලග්න හිමියන්ගෙන දෙනවා. ආගමික නායකාදීන්ගේ ඇසුර දැනුගත් අයගේ ඇසුර ලැබීම නිසාවෙන් කොතරම් කරදර බාධා යෙදුනත් ඒ කරදර බාධා මැඩගෙන ඉදිරියට මේ ග්‍රහ බල ශක්තිය නිර්මාණය වෙලා පවතිනවා. සවස් භාගයේ ආගමික නායකාදීන්ගේ ඇසුර වගේම ආගමික කටයුතු වලට සහ සම්බන්ධ වීමේ ඉඩකඩත් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි අද දවසේ සඳුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 12 වැනි වූ ඈස්ථානගත වීම නිසාවෙන් කාන්තා පාර්ශ්වයන්ගෙන් යම් යම් බාධා කරදර වගේම ජලාශ්‍රිත විපත් සිදු වෙන්න පුළුවන්. ගංගා ඇල දොලාශ්‍රිත ස්නානය කිරීමවලදී මේෂ ලග්න හිමියන් වැඩිපුර කල්පනාකාරී වීම තමයි වැදගත් වෙන්නේ. කරන තින යහපත්ම කටයුතු උදෑසන 6:41ට නැගෙනහිර දිශාව බලලා දියත් කරද්දී විසිතුරු වර්ණයෙන් සැරසුනොත් මේෂ ලග්නය උපන්න ඔබට සාර්ථක දවසක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්. දෙවන රාශිය වූ වෘෂභ ලග්නය උපන්න ඔබේ ලග්නාධිපති සිකුරු ලග්නෙන් 6 වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව බලවත් වෙලා ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. රාජ්‍යකාරක රවි බුද ඒ වගේම බ්‍රහස්පතිගේ ගමන සිද්ධ වෙනවා ලග්නෙන් 7 වූ විවාහ ස්ථානගතව. දිනයට අධිපති නැකත හිමි සෙනසුරු ලග්නෙන් 8 වූ බාධක ස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. අඟහරු ලග්නෙන් 10 කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ගමන් කරනවා. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාරාශ්‍රිත පසුගිය දින කීපය තුළ තිබුණා වූ බාධා කරදර निराකරණය කරගැනීමේ හැකියාව වෘෂභ ලග්න හිමියන්ට පවතිනවා. ඒ විතරක් නෙමේ විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච වෘෂභ ලග්න හිමියන්ට ප්‍රබල මංගල යෝග උදා කරන දවසක් ලෙසිනුත් අද දවස හඳුන්වන්න පුළුවන්. යුග ජීවිත ආශ්‍රිත තිබුණා වූ මත ගැටුම්කාරී තත්ත්වයන් निराකරණය කරගන්න වෘෂභ ලග්න හිමියන්ට අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව ඉතාමත් ඉහළ මට්ටමකින් ඉවහල් වෙනවා. විදේශගත අධ්‍යාපන රැකී රක්ෂා වගේම තමන්ට පදිංචීන් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසු වුණා නම් අන්නේ තත්ත්වයන් පවා සාර්ථක කරගන්න පුළුවන්. සෙනසුරු ලග්නෙන් 8 ගමන් කරන්නේ ලග්න අෂ්ටම නැමැති ඒ රාෂ්ටක තත්ත්වයන් තිරින කර දෙමින් වම් මත වම් පාද ආශ්‍රිත ආබාධිතා සිදුවීම් කැරලිස ඇති තුවාල සිදුවීම් වැනි තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. යාන වාහනාසිත ගමනදී බිමනදී වෘෂභ ලග්න හිමියන් ඉතාමත්ම කල්පනාකාරී වීම තමයි වැදගත් වෙන්නේ. අද දවසේ ඔබට කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 6:54ට නැගෙනහිර දිශාව බලලා දියත් කරද්දී සුදු පැහැති වර්ණයෙන් සැරසෙන්න සුබ දවසක් බවට පහසුවෙන් පත් කර ගන්න පුළුවන්. තුන්වන රාශිය වූ මිථුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බුධ බ්‍රහස්පති සහ රාජ්‍යකාරක රවි සමග සංයෝග වෙලා ලග්නෙන් 6 වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව ගමන් කරන්නේ බුධ ආදිත්‍ය යෝගයක් උභේචාර යෝගයක් ගොඩනගමින් යෝගකාරක සිකුරු ලග්නෙන් 5 වූ විද්‍යාස්ථානගතව එසේ නැතිනම් පූර්ව පුණ්‍යස්ථානගතව බලවත් වෙලා ගමන් කරන දිනයට අධිපති නැකත හිමි සෙනසුරු ලග්නෙන් 7 ගමන් කරන අතර රාහු ලග්නෙන් 2 ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. වැඩිහිටි ආදීන්ගේ විශේෂයට උදා උපකාර ළඟා කරගන්න අද දවසේ මිතුරු ලග්න හිමියන්ට අවකාශ ලැබෙනවා. බොහෝ විට ඔවුන් සමග කටයුතු කිරීමවලදී අවවාද අනුශාසන ළඟා කර ගැනීම අනාගත කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය කරන අඩිතාලම යොදා ගන්න මිතුරු ලග්න හිමියන්ට අවකාශ ලැබෙනවා.
ලැබෙන බවත් අමතක කරන්න එපා. සහකරුගේ සහකාරීක අසනීපතත්වයන් වෙනුවෙන් කාලයේ ශ්‍රමය ධනය කැපකිරීම පවා අද දවස් තුළ ගෙන දෙනවා. විදේශගත ගමන් බිමන් ආශ්‍රිත මූල්‍ය ගනුදෙනු ආදිය කරද්දී නම් මිතුරු ලග්නිමයන් ඉතාමත් කල්පනාකාරී වන්න, ඒ ආශ්‍රිත අර්බුදකාරී තත්වයන් ගොඩනැගීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක පවතින නිසාවෙන්. බොහෝ විට තමන් ව්‍යාපාරාදී කටයුතු කරනු ලබන කෙනෙක් නම් සේවක සේවිකාදීන් සම්බන්ධව තීන්දුව తీරන ගනිද්දී දෙපාරක් නෙමෙයි ඊට වඩා වැඩි වාර ගණක් සිතා බැලීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. මොහොත විට ඒ ආශ්‍රිත පසුතැවීම් මානසික පීඩා කරදර ගෙනදෙන සිදුවීම් සිදුවීමේ ඉඩකඩ පවතින නිසාවෙන්. ජලාශ්‍රිත විපත් සිදුවීමේ ඉඩකඩ වැඩි. ඒ පිළිබඳ ටිකක් හිතල මතල දවසේ කටයුතු දියච්චරන්න කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 10:41ට නැගෙනහිර දිශාව බලලා දියච්චරද්දී ක්‍රීම් පැහැති වර්ණින් සැරසෙන්න සුබ දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සඳු. එකී සඳු ලග්නෙන් නම වෙන වූ පුණ්‍යස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ලග්නගතව රාහුත් ලග්නෙන් හත්වැන්නේ කේතුගේ ගමනක් දක්නට පුළුවන්. ඒ වගේම තමයි ලග්නෙන් හතරවැන්නේ හතරවැන්නාධිපති බලවත් වූ ලස් ඉකුරු පංචමහා පුරුෂෝගයක් වන මාළවී නැමැති යෝගිකින් ගමන් කරනවා. ඒ වගේම තමයි රාජ්‍යකාරක රවි බුද බ්‍රහස්පති ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථානගතවත් දිනයට අධිපති නැකත හිමි සෙනසුරු ලග්නෙන් හයවැන්න වූ රෝගස්ථානගතවත් ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. විශේෂයෙන්ම කටක ලග්නයේ උපන් ඔබ තරඟකාරී කටයුතු ඉදිරිපත් වෙන බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ කටයුතු වල සාර්ථකත්වය අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. බුද ආදිත්‍ය යෝගයක් උභේචාරී යෝගයක් ලග්නෙන් පස්වැන්නේ දී තිබීම විශේෂයෙන්ම තරඟකාරී කටයුතු වලදී ඉහළ ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරනු ලබන කටක ලග්නිමයන්ටත් සුවිශේෂී වරප්‍රසාද අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. තාක්ෂණික කාර්මික අංශවල රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාරාදී කටයුතු කරන අයගේ අතමිට සරුවන දවසක් හැටියටත් අද දවස ඇඳින්නීමේ හැකියාව තියෙනවා. මස්පිඩු ආශ්‍රිත රෝග පීඩා තමයි බහුල කරන්නේ. ඒ පිළිබඳව ටිකක් සැලකිල්ල දක්වලා දවසේ කටයුතු දියච්චරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 11:06ට නැගෙනහිර දිශාව බලලා දියච්චරොත් සුභම සුභ දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි. එකී රවි බුධ සහ බ්‍රහස්පති සමග සංයෝග වල ලග්නෙන් හතරවැන්න වූ ගෘහස්ථානගතව ගමන් කරද්දී තුන්වැන්නට අධිපති දරන්නා වූ සිකුරු තුන්වැන්නේම බලවත් වෙලා පවතිනවා. ලග්නෙන් 12වැන්න වූ වෑයස්ථානගතව රාහුත් ලග්නෙන් 6වැන්න වූ රෝගස්ථානගතව කේතුගේ ගමනක් දක්නට පුළුවන්. දිනයට අධිපති නැකත හිමි සෙනසුරු ලග්නෙන් 5වැන්න වූ විද්‍යාස්ථානගතව ගමන් කරනවා. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින සිංහ ලග්නෙහි හිමියන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවබෝධයක් ඇති කරගෙන කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. විෂය බාහිර කටයුතු වලට වැඩිපුර නැඹුරුතාවගෙන දෙනවා. විෂය කටයුතු වලට කුසීත ගති ලක්ෂණ මතු කරන්න පුළුවන්. ඒ නිසා උදෑසන සිටම දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව දවසේ කටයුතු දියච්චරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අපට පරිසරය තුළින් යම් යම් පීඩා කරදර මතු කිරීමේ ඉඩකඩ පවතිනවා. ඒ නිසා විශේෂයෙන් එලිමහරාසිත කටයුතු කරද්දී කල්පනාකාරීව කටයුතු කරන්න, අසල්වාසී ඥාතීන් සමග සාමූහික ක්‍රියාකාරකම් වලදී කතා බහනම් පරිශීලනය කරද්දී හරි පරිස්සමින් යුතුව ඒ කටයුතු කිරියොත් තිබෙන්නව අවහිරතාව ඔබට පාස්වේ මග අරව ගන්න පුළුවන්. උෂ්ණාධික රෝග පීඩා පපුවට ඉස්සට අහිතකර බලපෑම් ගෙන දෙනවා. නිසි වෙලාවට වගේම පාලනයෙන් යුතුව ආහාර පාන ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අද දවසේ කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 11:41ට නැගෙනහිර දිශාව බලලා දියච්චරදී රෝස පැහැති වර්ණෙන් සැරසෙන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධ ලග්නයෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව බලවත් වෙලා ගමන් කරන්නේ බ්‍රහස්පති සහ රාජ්‍යකාරක රවි සමග සංයෝග වෙලා. බුධ ආදිත්‍ය යෝගයක් උභේචාරී යෝගයක් එදී පවතින ධනස්ථානාධිපති ධනස්ථානයෙන් බලවත් වෙලා පවතිනවා. ඒ වගේම තමයි ලග්නයෙන් 11වැන්න වූ අයස්ථානගතව රාහුගේ ගමන දක්නට පුළුවන්. විශේෂයෙන්ම දිනේට අධිපති නැකත හිමි සෙනසුරු ලග්නෙන් හතරවැන්න වූ ගෘහස්ථානගතව ගමන් කරනවා. බොහෝ විට උදෑසන කාලයේ කුසීත ගති ලක්ෂණ මතු කිරීමේ ඉඩකඩ කන්‍යා ලග්නිමියන්ගෙන් බහුල කරලා පවතිනවා. කටයුතු කල්දැමීම් අවසාන මොහොතේ කිරීමට ගොස් පටලවා ගැනීම වැනි තත්ත්වයන් අද දවසේ කන්‍යා ලග්නිමියන්ගේ ගෙන දෙනවා. ස්ථිර ප්‍රතිපත්තීන් වල යම් යම් අවමකාරී තත්ත්වයන් තමයි ගෙන දෙන්නේ. ඒ නිසා රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාරාසිත සතුරු කරදර පීඩා වගේම හිතවතුන් දුරස් වීම පවා අද දවසේ ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අන් අයව ගැන පවනට වඩා විශ්වාස කිරීම නිසාවෙන් මූල්‍ය පාඩු සිදුවීමේ ඉඩකඩත් පවතින නිසාවෙන් අතරමැදි ව්‍යාපාරාදී කටයුතු වලදී
කන්‍යා ලග්නේ මියන් ඉතාමත්ම කල්පනාකාරී වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ධනහිස සහ පිටකොන්දාශ්‍රිත ආබාධතා බහුල කරනවා. එවැනි සුළු අසනීප තත්ත්වකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ළඟා කරගන්න. අද දවසේ කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 10:41ට නැගෙනහිර දිශාව බලලා දියච්චරදී රන්වන් පැහැයෙන් සරසෙන්න සුබ දවසක් බවට පහසුවෙන් පත්තර ගන්න පුළුවන්. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු ලග්නගතව බලවත් වල පංචමා පුරුෂෝගයක් වන මාළවී නැමැති යෝගිකෙන් ගමන් කරද්දී ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව රාජ්‍යකාරක රවි බුද්ධ බ්‍රහස්පතිගේ ගමන සිද්ධ වෙනවා. ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව දිනේට අධිපති දෙකත හිමි සෙනසුරුගේ ගමන සිද්ධ වීම ඉතාමත් යහපත් වෙනවා. ලග්නෙන් හතරවැන්න වූ ගෘහස්ථානගතව කේතුගේ ගමනත් ලග්නෙන් දහවැන්න වූ රැකියා ස්ථානගතව රාහුගේ ගමනත් දක්නට පුළුවන්. බොහෝවිට අද දවසේ තුලා ලග්නමියගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථයන් පහසුවෙන්ම සාර්ථක කර ගැනීමේ ඉඩකඩ තිබෙනවා. ගේදොර ඉඩකඩ යානවානාර්ථයේ යම්කිසි පසුගාමිත්වයක් පැවතියා නම් අන්න ඒවයි දියුණුව අත්පත් කර දෙන්න අද දවසේ තිබෙනා ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. විදේශගත ගමන් විමාන ආශ්‍රිත ලාභ ප්‍රයෝජන අත්පත් කර ගැනීමේ ඉඩකඩ තිබෙනවා. නීති විරෝධී ආකාරයට මුදල් ලිපේීම් සම්බන්ධව අද දවසේ නීති කරදර බාධා පවා ගෙන දෙන්න පුළුවන්. තමන් ඇසුරු කරන පිරිස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරගෙන කටයුතු කරොත් චරිතයට කීර්තිය තිබෙනා හානිකාරී තත්ත්වයන් අවම කර ගැනීමේ ඉඩකඩ තුලා ලග්නමියන්ට පවතිනවා. පිටකොන්දාශ්‍රිත ආබාධතා බහුල කරන නිසාවෙන් තෙත සහිත ස්ථානවල වගේම යාන වාහනාසිත ගමනේදී බිමනේදී තුලා ලග්නමියන් වැඩිපුර කල්පනාකාරීව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අද දවසේ කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 8:57ට නැගෙනහිර දිශාව බලලා දියච්චරදී රතු පැහැති වන්නේ සැරසෙන්න සුබ දවසක් බවට පහසුවෙන් පත්තර ගන්න පුළුවන්. අටවන රාශිය උච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු. එකී අඟහරු කුම්භ රාශිගතව ගමන් කරමින් අද දවස උදාවේදී ලග්නගතව බුධ කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ගමන් කරන්නේ බ්‍රහස්පති සහ රාජ්‍යකාරක රවිත් සංයෝගවල පවතිද්දී ලග්නෙන් 12වැන්න වූ ඈස්ථානගතව සිකුරුගේ ගමන දක්නට පුළුවන්. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි සෙනසුරු ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව ගමන් කිරීම බොහෝ විට අද දවසේ උච්චික ලග්නමියන් තමන් කරන කියන කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වෙන කටයුතු කෙරෙහි වැඩිපුර අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. දෙවන පාර්ශ්වයන් ඔබගේ කටයුතු වලට අහිතකරතා මතු කිරීමේ ඉඩකඩ තිබෙන නිසාවෙන් ඒ පිටිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ප්‍රේමයේ ආලයේ විවාහය ආශ්‍රිත තිබෙන සතුට සැනසුණු සහජීවනයේට යම් යම් බාධා කරදර ඇති කරන කාලයක් හැටියට ගත කරනු ලබන කාලය හඳුන්වන්න පුළුවන්. එනිසා විශේෂයෙන්ම අද දවස තුළ උදෑසන සිටම තමන් ආගමනුකූල වත්පිළිවෙත් තුළ කටයුතු සිද්ධ කරොත් තිබෙන අවහිරතාවට පහසුවෙන් මගහරවා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ අවසාන කාල පරිච්ඡේදයේ පසු කරන නිසාවෙන් වම්මත ආශ්‍රිත ආබාධතා ගෙන දෙන්න පුළුවන්. මේ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අද දවසේ කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 6:41ට නැගෙනහිර දිශාව බලලා දියච්චරදී දම් පැහැති වන්නේ සැරසෙන්න සුබ දවසක් බවට පහසුවෙන් පත්තර ගන්න පුළුවන්. නමෝන රාශිය ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති ලග්නෙන් 12වැන්න වූ ඈස්ථානගතව රාජ්‍යකාරක රවි බුද්ධ සමග සංයෝග වෙලා ගමන් කරනවා. ලග්නගතව දිනේට අධිපති නැකත හිමි සෙනසුරුගේ ගමන දක්නට පුළුවන්. ලග්නෙන් 11වැන්න වූ ඈස්ථානගතව 11වැන්න අධිපති සිකුරු බලවත් වෙන ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. විශේෂයෙන් අද දවස තුලත් අනපේක්ෂිත වියපැහැදම් බහුල කරන ආකාර ධනු ලග්නමියන්ගේ පවතිනවා. මොකද රාජ්‍යකාරක රවි ලග්නෙන් 12වැන්න ගමන් කිරීම බොහෝ විට නීති කරදර බාධා ආදී පවා හෙදෙන්න පුළුවන්. ලිපිලේඛනාශ්‍රිත ගනුදෙනුවලදී ඉතාමත්ම කල්පනාකාරී වන්න අසල්වාසීන් ඥාතීන් සමග සාමූහික ක්‍රියාකාරකම්වලදී ඉවසීම ප්‍රගුණ කර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. බොහෝ විට ඒ අය සමග තිබෙනා හොඳ හිත පළුදු වීමේ ඉඩකඩ ආරවුල් මත ගැටුම්කාරී තත්ත්වයන් අසල්වාසීන් ඥාතීන් සමග ඇති කර ගැනීමේ ඉඩකඩ ධනු ලග්නමියන් තුළින් පවතිනවා. කැලලි සහිත තුවාල වගේම වම්මතා පිළිබඳ ආබාධතා සිදුවෙන්න පුළුවන්. මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කරන දිනේ යහපත්ම කටයුතු උදෑසන 10:41ට නැගෙනහිර දිශාව බලලා දියච්චරදී තෙපිලි පැහැති වන්නේ සැරසෙන්න සුබ දවසක් බවට පහසුවෙන් පත්තර ගන්න පුළුවන්. දහවන
රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ලග්නයෙන් 12 වෙනි වූ ඈස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි ලග්නගතව කේතුත් ලග්නයෙන් 7 වෙනි රාහුගේ ගමන සිද්ධ වෙද්දි ලග්නයෙන් 10 වෙනි යෝගකාරක සිකුරු බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන මාළවී නැමැති යෝගයෙන් ගමන් කරනවා. ඒ වගේම තමයි ලග්නයෙන් 11 වෙනි වූ ඈස්ථානගතව රාජ්‍යකාරක රවි බුද්ධ බ්‍රහස්පතිගේ ගමන දක්නට පුළුවන්. කරන කියන කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වෙන කටයුතු වලට අන් අයගේ සහයෝගය නොඅඩුවම ලැබෙන නිසාවෙන් බොහෝ විට මකර ලග්නියන්ට අවකාශ අද දවසේ සතුටු වීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ විතරක් නෙමෙයි ගේදොර ඉඩකඩම් යාන වාහන ආශ්‍රිත දියුණු අපේක්ෂා කරනු ලැබුව වගේම රැකී රක්ෂා ආශ්‍රිත දියුණු අපේක්ෂා කරනු ලැබුව මකර ලග්නියන්ට අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. පදිංචි ස්ථාන ආශ්‍රිතව වගේම රැකී රක්ෂා ආශ්‍රිත ස්ථානවල යම්කිසි වෙනස්කමක් බලාපොරොත්තු වෙච්ච මකර ලග්නියන්ට තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කර දෙන්න උදා වෙච්ච අද දවසේ තිබෙනා ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. පාද ආශ්‍රිත ආබාධතා ගෙන දෙන්නේ මේ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත් කරන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. 11 වන රාශිය කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. එකී සෙනසුරු ලග්නයෙන් 11 වෙනි වූ ආස්ථානගතව ගමන් කරද්දී ලග්නගතව කේන්ද්‍රගත බලයෙන් යුතුව අඟහරුගේ ගමන සිද්ධ වෙනවා. ලග්නයෙන් 12 වෙනි වූ ආස්ථානගතව කේතුත් ලග්නයෙන් 6 වෙනි වූ රෝගස්ථානගතව රාහුගේ ගමන සිද්ධ වෙද්දී ලග්නයෙන් 9 වෙනි වූ පුණ්‍යස්ථානගතව යෝගකාරක සිකුරුගේ ගමන දක්නට පුළුවන්. විශේෂයෙන් අද දවස තුල කුම්භ ලග්නයේ උපන් ඔබේ කායික මානසික ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. තරඟකාරී කටයුතුන් ඉහළ ජයග්‍රහණ අත්පත් කරගන්න කුම්භ ලග්න හිමියන්ට අවකාශ ලැබෙන දවසක් හැටියට සලකන්න පුළුවන්. පොළොවෙන් ලැබෙන සම්පත්තීන් වලට පවා ඉතාමත් සුබයි. මැණික් ආශ්‍රිත ව්‍යාපාර වගේම කෘෂිකර්මාන්ත ආශ්‍රිත කටයුතු වල නිරත වෙන කුම්භ ලග්න හිමියන්ගේ බලාපොරොත්තු බිමතාර්ථයන් සාර්ථක කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ප්‍රේමයේ ආලයේ විවාහය ආශ්‍රිත නම් ස්ථිර තීන්දුව తీරන ගන්න අද දවසේ තරම් හිත කරවන්නේ නැහැ. බොහෝ විට ඒ ආශ්‍රිත මතකැටුම් කාර්යී තත්වයන් පවා ගෙන දීමේ ඉඩකඩ පවතින නිසාවෙන් උදරාගත ආබාධ ආහාර දිරවීමේ දුර්වලතා ගෙන දෙනවා. මේ පිළිබඳව ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත් කරන්න. කරන්න තියෙන යහපත්ම කටයුත්ත උදෑසන 11:06ට නැගිනේ දිශාව බලලා දියත් කරොත් සුභම සුභ දවසක් බවට පාසුවෙම පච්චර ගන්න පුළුවන්. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති ලග්නයේ 9 වෙනි වූ පුණ්‍යස්ථානගතව බුද සහ රාජ්‍යකාරක රවි සමග සංයෝග වල ගමන් කරනවා. බුද ආදිත්‍ය නැමැති යෝගයා පුණ්‍යස්ථානගතව යොමු වීම ඉතාමත් යහපත් වෙනවා. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි සෙනසුරු ලග්නයෙන් 10 වෙනි ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. අඟහරු ගමන සිද්ධ වෙන ලග්නයෙන් 12 වෙනි වූ ඈස්ථානගතව ප්‍රේමයේ ආලයේ විවාහය ආසිත වැඩිහිටි ආදිනගේ යම් යම් දුර්වලතා පැවතියා නම් දෝෂ දර්ශනකාරී තත්වයන් පැවතියා නම් ඔවුන්ගේ ආශිර්වාද දිනා ගන්න ඉතාමත් යහපත් දවසක් ලෙසින් අද දවස හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පසුගිය දින කීපය තුළ තමන්ට ළඟා කර ගැනීමට නොහැකිව තිබී යම් කිසි කරුණක් කාරණාවක් සාර්ථක කරගන්න නවතා දමා තිබූ කටයුතු නවතාවකින් තු නැවත ආරම්භ කරන්න ඔන්න අවකාශ ලැබෙන දවසක් හැටියට මීන ලග්න හිමියන්ට අද දවස හඳුන්වන්න පුළුවන්. අසල් වාසී ඥාතීන් සමග සාමූහික කරන බන කටයුතු වලදී නිරතර නම් වුණාම ළඟා කරගන්න සමාජ සේවා කටයුතු වල වැඩි නඹුරුතාවයක් ඇති කරගන්න මීන ලග්න හිමියන්ට අද දවසේ අවකාශ ලැබෙනවා. රස මුසු සහිත ආහාර පාන වල භුක්ති විඳීමේ ඉඩකඩත් අද දවසේ පවතිනවා. පවුලේ අය සමග සතුටෙන් සමගියෙන් සහජීවනයෙන් ගත කරන්න මීන ලග්න හිමියන්ට ලැබෙනා වූ අවකාශය ඉතාමත් සුබයි. නිදන්ගත රෝග පීඩා ඉස්මතු වීමේ ඉඩකඩ පවතින නිසාවෙන් තෙල් අහ සීනි සහිත ආහාර පාන පාලනයෙන් යුතුව ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 10:41ට නැගිනේ දිශාව බලලා දියත් කරද්දී සුදු පැහැති වර්ණයෙන් සැරසෙන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. රාශි 12ම තිබෙන්නා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන හිරු තුලින් මම ප්‍රාර්ථනා කරනවා.